දවස්වල ප්‍රධාන මාතෘකාවක් තමයි සමග ජනබලවේගේ සහ ජාතික ජනබලවේගේ එහෙම නැත්නම් අමුවෙන් කියනනම් JVP එකේ මේ විවාද සටන. මීට මාසයකට විතර කලින් තමයි මම මේ ජාතික ජනබලවේගේ අයගේ ආර්ථික කමිටුව පිළිබඳව අදහස් දැක්වුවේ. මොකද මීට මාසයකට කලින් අනුර කුමාර දිසානායක මහත්තයාගෙන් එක්තරා මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරා ඔබතුමාලගේ කවුද මුදල් ඇමති කියලා. ඒකට අනුර කුමාර මහත්තයාට උත්තරයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට අනුර කුමාර මහත්මයා අපි දන්න සුනිල් හඳුනෙත්ති, ඒ වගේම වසන්ත සමරසිංහ සහ අපි එච්චර දන්නේ නැති රට එච්චර දන්නේ නැති ආචාර්ය මහාචාර්යෝ 3 දෙනෙක් ගැන කිව්වා. 5 දෙනෙක් ගැන කිව්වා. ඒ අයගෙන් සදුම්ලත් කමිටුවක් විසින් තමයි ආර්ථිකය මෙහෙවන්නේ. ඒක තමයි ආර්ථික කමිටුව, ආර්ථික කවුන්සිලය, මුදල් අමාත්‍යාංශය කරන්නේ කමිටුව. ඒ අයගෙන් කවුරු හරි අපේ ඉතින් අර මේ ව්‍යවස්ථාවට අනුව කැබිනට් ඇමති කෙනෙක් ඕන නිසා දානවා කියලා තමයි අනුර කුමාර සාරංග මහත්තයා කිව්වේ. ඔන්න ඔය වෙලාවේ තමයි මම මේ අභියෝගය කරේ. හැබැයි පළමු අභියෝගය කරපුවාම මාධ්‍යවලවත් මේක ගියේ නැහැ. මම මේක දිගින් දිගටම අභියෝගය කරා. ඔය අතර තමයි යාළගේ ආර්ථික කමිටුව 5 දෙනාගෙන් 3 දෙනෙකුට හැලුනේ. වසන්ත සමරසිංහ එළියට ගියා, සුනිල් හඳුනාගත්තේ මහත්මයා, ඒ වගේම සීතා බණ්ඩාර ආචාර්යතුමිය, අනිල් ජයසිංහ මහාචාර්යතුමා, ඒ 3 දෙනාගෙන් කමිටු ඇති සහිත කමිටුවක් කවුන්සිලයක් තියෙනවා කියලා කිව්වේ. ඉතින් අපේ ආර්ථික කමිටුව එරාන් වික්‍රමරත්න මහත්මයා, ඒ වගේම ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයා, කබි රෂින් මහත්මයා. දැන් අපේ ආර්ථික කමිටුව නම් කරලා ගොඩක් කල්. ඒ වුණාට තාම ජනතා විමුක්ති පෙරමුණ අපේ ආර්ථික කමිටුව පිළිගන්නේ නැහැ. මන් දන්නේ නැහැ ඇයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙන වෙන නනුත් කියනවා. ඈ හැබැයි අපේ ආචාර්ය හර්ෂ සිල්වා මහත්මයා ඇමරිකා එක්සත් ජනපදයේ මිසුරි විශ්වවිද්‍යාලේ, ඒ වගේම වර්ල්ඩ් බැංක් එකේ වැඩ කරපු, එතුමාගේ සුසුකන්තාව ගොඩාක් තියෙනවා කියන්නේ කොත් කාලය. කබි රෂින් මහත්මයා පේරදින විශ්වවිද්‍යාලේ, හාවර්ඩ් විශ්වවිද්‍යාලේ, ඉරාන් වික්‍රමරත්නමත්තමා තමයි අපේ බොහොම ප්‍රසිද්ධ NDB බැංකුවේ ආරම්භක ප්‍රධාන විධායක නිලධාරියා. මේ 3 දෙනා අපේ ආර්ථික කමිටුව ඉදිරිපත් කළා දැන් ගොඩක් කල්. ඉතින් ඒගොල්ලෝ ආර්ථික කමිටුව නම් කරපු ඉඳ තමයි මම අපේ ආර්ථික කමිටුවත් එක්ක මේ අභියෝගය කරේ. ඒ අභියෝගය එකපාරක් කරලා නතර වුණේ නෑ මම. දිගින් දිගටම කියලා පාර්ලිමේන්තුවේ දෙපාරක් කියලා, නාලිකා ගණනාවක මේක කියලා තමයි මේක කරලියට ගෙනාවේ. එතකොට මේ කරලියට ගෙනාවට පස්සේ ඒගොල්ලෝ මොකද කරේ? මේක බාර ගන්නවා වෙනුවට, මේ අභියෝගය බාර ගන්නවා වෙනුවට ඒගොල්ලෝ කෝ නෑ නෑ මේ ආර්ථික කමිටුවල මේ විවාදයක් ඕනේ නෑ. අපි ජනාධිපති ධූර අපේක්ෂකයෝ දෙන්නත් අතර විවාදයක් තියෙමුයි කියලා. ඒක මොකද්ද ඒකට හේතුව? අද රටේ ප්‍රධාන ප්‍රශ්නේ අපේ ආර්ථිකය. එතකොට ආර්ථික කමිටු දෙකක් දැන් තියෙනවා. ඒ ආර්ථික කමිටු අතර විවාදයක් තමයි මම අභියෝගය ඉදිරිපත් කරේ. ඒක බාර ගන්නවා වෙනකොට ඒගොල්ලෝ කිව්වා නෑ නෑ මේකෙන් පලා යාම සඳහා දැම්මා පොයින්ට් එකක්, නෑ නෑ එහෙම ඕනේ නෑ, අපි ජනාධිපති ධූර අපේක්ෂකයෝ දෙන්න අතර තියමු කියලා. හැබැයි තාම ජනාධිපති ධූර අපේක්ෂකයෝ කියන්නේ සාමාන්‍ය ජනාධිපති ධූර අපේක්ෂකයා වෙන්නේ නාම යෝජනා දුන්නට පස්සේ. හැබැයි කමන්නේ, අපි බොහොම පැහැදිලිවම දන්නවා අපේ ජනාධිපති ධූර අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා කියන කාරණේ. එතස අපි කිව්වා ප්‍රශ්නයක් නැහැ. අපි කියන්නේ මම නෙමේ, අපේ නායකතුමාම කිව්වා ප්‍රශ්නයක් නැහැ, මම විවාදයට සූදානම් කියලා. එතකොට ඒගොල්ලෝ හිතුවා ආර්ථික කමිටුවේ විවාදයෙන් පලා යාම සඳහා තුරුම්පුවක් විදියට, නැහැ නේ අපි බලමු මේ මේකට බේරෙන්න විදියක්, අපි දාමු අනුරයි සජිතුයි අතර විවාදය කරනම් කමක් නැහැ, ඒ නිසා අපි ඒක දාමු, එතකොට අපිට බේරෙන්න පුළුවන් ඔය සජිත් එන්නේ නැති වෙයි කියලා. හැබැයි නොබියව එතුමා බාරගත්ත විවාදේ. එතුමා බාරගත්තා. එතුමා අවස්ථා දෙකකදී තුනකදී කිව්වා මම සූදානම් විවාදයට කියලා. එතකොට ඊට පස්සේ මොකද මේගොල්ලෝ කරේ? දැන් ඒ දෙවෙනි අධීරය. ඒගොල්ලෝ අභියෝගයක් කරා අපේ අභියෝගයට ප්‍රති අභියෝගයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රති අභියෝග කරන්නේ අභියෝගයේ පලා යාම සඳහා. නැත්නම් අභියෝගයට අභියෝගය කරන්නේ අභියෝගය බාර ගන්න ඕන. ඒතර ප්‍රති අභියෝගයක් කරා නායකයෝ දෙන්න, එහෙම නැත්නම් ජනාධිපති ධූර අපේක්ෂකයෝ දෙන්න දාමු කියලා. ඒකත් සජිත් ප්‍රේමදාස මහත්මයා බාර ගත්තා. මොකද අපි 100% දන්නවා අපේ ජනාධිපති ධූර අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස කියන එක. හැබැයි අපි කියමු අනුර කුමාර ජනාධිපති ධූර අපේක්ෂකයා කියලා ඒගොල්ලෝ 100% දන්නවා කියලා. හැබැයි අපි මේ අභියෝගයත් බාර ගත්තාම ඒගොල්ලෝ මොකද්ද දාපු ඊළඟ පොයින්ට් එක? ආචාර්ය හරිනි අමරසූරිය කිව්වා එහෙනම් අපි මේ ජනාධිපති ධූර අපේක්ෂකයෝ විදියට සජිත් අනුර විතරක් නෙමෙයි රණිලුත් මේකට ගමු කියලා. දැන් මෙන්න මෙතනයි තියෙන පොයින්ට් එක. දැන් හරිනිලා අනුරලා කොහොමද දන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූර අපේක්ෂකයා කියලා? රනිල් වික්‍රමසිංහ ජනතා විමුක්ති පෙරමුණේ
ජජබෙවත් නෙමෙයිනි රනිල් වික්‍රමසිංහ UNP. ඒතොර ඒගොල්ලෝ කොහොමද දන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුර අපේක්ෂකෙක් කියලා? දැන් අපි දන්න රනිල් වික්‍රමසිංහ 2010 ඡන්දෙට මාස දෙකක් තුනක් තිය වෙනකම් එතුමා ඡන්දෙට ඉල්ලනවා කිව්වා. හැබැයි ඉල්ලුවේ නැහැ. 2015 ඡන්දේ ඔන්න මෙන්න වෙනකම් එතුමා ඉල්ලනවා කිව්වා. ඉල්ලුවේ නැහැ. දැම්මා සිරිසේන මහත්තයා. එතකොට හැබැයි තව ඡන්දෙට මාස පහක් විතර තියෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා තමයි එතුමා ඉල්ලනවා කියලා. හැබැයි අපි එතුමාගේ අතීතයේ අන්තිම ඡන්ද ගත්තාම එතුමා ඉල්ලලා නැහැ. ඉල්ලනවා ඉල්ලනවා කියලා අන්තිමට වෙන කෙනෙක් දානවා. හැබැයි හරිලට රනිල් ජනාධිපති වෙනවා කියලා අපේක්ෂකයා වෙනවා කියලා විශ්වාසයි. අනුරලට රනිල් ජනාධිපති ධුර අපේක්ෂකයා වෙනවා කියලා විශ්වාසයි. මෙන්න මේක තමයි ඩීල් එක. ඒක මාර වැඩක්. දැන් අපි දැක්කා ඒ වගේම පත්තරේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාමණ්ඩික පත්තරේ ලංකාදීප ඩෙලි මිරර් එකේ මේ ඩිජිටල් විවාදයක් ගැන දාලා තිබුණා. ඒගොල්ලෝ යෝජනා කරලා තිබුණේ සජිත් අනුර කුමාර රනිල් වික්‍රමසිංහ. අන්න අද පත්තරේ දාලා තිබුණා මම දැක්කා. ඒ විවාදයට මේ අනුර කුමාර එන්න කැමතියි කියලා. ඉතින් මේක මාර වැඩක්. ඒගොල්ලෝ කැමති රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක ජනාධිපති ධුර අපේක්ෂකයා ඉදිරියට අපේ තුන් දෙනා දාලා විවාද කරන්න. මේක තමයි පැහැදිලිව පේන්නේ මේ වෙන මොකුත් නෙමෙයි අපි කරපු අභියෝගයෙන් පලා යාම සඳහා එක එක අවස්ථාවල එක එක පියවරවල තබමින් මේගොල්ලෝ බලන්නේ මේක මග අරින්ද. මම දැක්කා එක තැනක කියලා තිබුණා ඒගොල්ලෝ තමයි මුලින් අභියෝග කරේ. එහෙම කියලා ඒගොල්ලෝ දානවා 2023 ජනවාරි මාසේ එක්තරා නාලිකාවක මම හිතන්නේ හිරු නාලිකාවේ සලකුණේ එක තැනක පොඩි කොටසක කියනවා මාධ්‍යවේදී අහන එකට අනුර කුමාර කියනවා මම සූදානම් සජිත් එක්ක විවාද කරන්න කියලා. අනේ අපි ඒක දැක්කෙත් නැහැ. දැන් හැබැයි පේන්න තියෙනවා ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා වල කප කප ගහන අපි තමයි මුලින් අභියෝග කරේ අපි තමයි මුලින් අභියෝග කරේ. හත්වලාමේ ඒ වෙලාවේ මුලින් අභියෝග කරා නම් 2023 ජනවාරි මාසේ මම හත් අට පාරක් කිව්වා වගේ කීපියෝ කො හත් අට පාරක්. නාලිකාවල කියන්න දෙනවා පත්තරේට කියන්න දෙනවා පාර්ලිමේන්තුවේ කියන්න දෙනවා. මම අභියෝගය කරලා කරලා හත්වෙනි පාර අටවෙනි පාර තමයි මේගොල්ලෝ කට ඇරියේ. ඉතින් 2023 මේගොල්ලොත් අභියෝගය කරනම් අපේ පැත්තෙන් උත්තරයක් හම්බෙනකම් මේගොල්ලන්ට අභියෝගය ඉදිරියට අරන් යන්න දුවනේ. ඒ වෙලාවේ අර මාධ්‍යවේදියා අහන ප්‍රශ්නෙට උත්තරයක් විදිහට අපි විවාදයකට සූදානම් සජිත් එක්ක කියලා පොඩි කෑල්ලක් කියනවා. ඒක උපුටා දමමින් දැන් කියනවා අපි තමයි මුලින්ම අභියෝග කරේ කියලා. බලනකොට 2023 ජනවාරි මීට මාස 15කට කලින්. ඉතින් මේකෙන් හැම එකෙම පේනවා මේ රටේ බුද්ධිමත් සබුද්ධික ජනතාවට පේනවා මේගොල්ලන්ට විවාදය මගහැරීම තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ අපේ ආර්ථික කවුන්සිලයට පුදුම බයක්. පුදුම බයක්. ඒගොල්ලෝ හිතුවා සජිත් අභියෝග කරපුවාම සජිත් මේකෙන් පලයයි කියලා. හැබැයි අපේ ආර්ථික කවුන්සිලයේ ඒගොල්ලන්ගේ ආර්ථික කවුන්සිලයට බයත් නැහැ. අපේ සජිත් ප්‍රේමදාස අනුර කුමාරට බයත් නැහැ. ඒක තමයි මේ ඇති වෙලා තියෙන කතිකාවතෙන් බොහොම පැහැදිලිව පේන්නේ. ඒ නිසා තමයි අපි දැක්කා ඒගොල්ලෝ මේකෙන් පලා යන්න තව පොයින්ට් එකක් දැම්ම. මම තමයි කිව්වා මේ ලිඛිතව එවන්න කියලා. ඔන්න අපි මේ ලිඛිතවත් ඇරියා මාධ්‍ය ප්‍රකාශයක් විදියට. අපි ලිඛිතවත් ඇරලා තියෙනවා. එයාලා කියන හැම සකලවිධ ක්‍රම වලට යවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේට වඩා අපිට යවන්න කියන්න විදියක් නැහැ. අපි කියන්නේ දිනවකවානු දාගෙන ආයෙ එහෙට මෙහෙට වංගු ගහන්න බැරි වෙන්න මේ විවාද දෙකම කරමු. ආර්ථික කවුන්සිලයේ පිළිබඳ විවාදය කරනවා. ඊට පසුව තාම කෙටි කාලයක් සතියක් දෙකක් තුනක් ඇතුළත මේ දින දෙකම අපි ෆික්ස් කරගන්නවා මාර්තු මාසේ. දැන් ඉතින් අවුරුදු පටන් ගන්නවනේ. දැන් අවුරුදු පටන් ගත්තාට පස්සේ මේ මාසේ කාලයක් නැති වෙයිනේ. එතකොට දින දෙකම එකවර ප්‍රචාරයටපත් කරලා නාලිකාවක හෝ නාලිකා කිහිපයක හෝ පොදු වේදිකාවක හෝ ඒක අපි සාකච්ඡා කරන්න සූදානම්. ඒ පැත්තෙන් දැන් නලින්ද ජයතිස්ස වෛද්‍ය එතුමාව නම් කරලා තියෙනවා. මම බොහොම කැමති එතුමත් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක්. බොහොම හොඳ පුද්ගලෙක්. අපිත් එක්ක පාර්ලිමේන්තුවේ පිට කලින් හිටපු කෙනෙක්. අනිත් එක මම නලින් එතුමා නලින්ද. ඉතින් ඒ දෙන්නට වැඩ කරන්න පුළුවන් ඉතාම ලේසි. ඉතින් අපි දෙන්නට සාකච්ඡා කරලා ඉදිරියේදී මේ විවාද දෙක සඳහාම එකවර දින දෙක දාගෙන අපේ ආර්ථික කමිටු දෙක හැපිලා මොකද සාමාන්‍යයෙන් දැන් මේ සෙමි ෆයිනල් ගහලානේ ෆයිනල් ගහන්නේ. ෆයිනල් ගහලා සෙමි ෆයිනල් ගහන රටක් නැහනේ. ඈ ඉස්සල්ලාම සොල්දාදුව හැප්පිලා තමා ඊට පස්සේ මේ
යුද නායකයෝ දෙන්න හැප්පෙන්නේ. දැන් මේගොල්ලන්ට ඕනේ මේක මගහරින්න අරක මේක විකෘති කරන්න. ඒ නිසා අපි සූදානම් මේ විවාද දෙකටම. බොහොම පැහැදිලිවම කියන්න මේ විවාද දෙකටම සූදානම් කියලා ඕගොල්ලොත්. නැතුව මේකට මග ඇරීම සඳහා නොයෙක් උප්පර වැට්ටියෝ දන් දෙපා. අපිට පේනවා මග අරින්න තමයි පුදුම අමාරුවක්. අර බල්ලොනාවන්න ගෙනියන්න මේට වඩා ලේසි කියලා මට හිතෙනවා අපිට මේ මුලින්දන් මේ කටයුතු කරපු ආකාරයට. මම හිතනවා සුනිල් හඳුරියත් මහත්තයා මේ විවාදෙට නෙමෙයි. දැන් අපි දන්නවනේ නාලිකාවල තියෙනවනේ වැඩසටහන් බලය තියෙනවා. වාද පිටිය තියෙනවා. සටන තියෙනවා. මං හිතනවා ඉස්සරහට ඒ වගේම තවත් අනිත් නාලිකාවල තියෙනවා රතු ඉර ඔය වගේ වැඩසටහන් කීපයක් නේද? මොකද අපේ සියතේ තියෙනවා ටර්නින් පොයින්ට්. ඔය කිසිම නාලිකාවක මං හිතන්නේ ආයේ සුනිල් හඳුනෙත් මහත්යනන් දකින්න බැරි වෙයි අපේ ආර්ථික කමිටුවේ එක්කෙනෙක්වත් එනවා කියලා ආරංචු. ඒක තමයි ඇත්ත. මොකද ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් නැහැ. මේ රටේ මිනිස්සු ඕක තමයි දැනගන්න ඕනේ. ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් නැහැ. ඒගොල්ලෝ වෛරය ක්‍රෝධය පදනම් කරගෙන ක්‍රියාත්මකන දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ ඡන්ද ලබා ගන්න හදන්නේ වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා නෙමෙයි. උන්ට ටීම් එකක් නැහැ. උන්ට ටීම් එකක් නැති හින්දානේ මේ ප්‍රධාන ප්‍රශ්නේ අන්රයි සජිතු විවාදයක් ඉල්ලන්නේ. ටීම් එකක් නැහැ. ටීම් එකක් නැතුව රටක් පාලනය කරන්න බෑ. මේක තමයි තියෙන භයානකකම. නිවැරදි දිශාවකට රට ගෙනියන්න ටීම් එකක් ඉන්න ඕන. මේ එකෙකුට රටවල් පාලනය කරන්න පුළුවන් කියලා හිතනවනම් නෑනේ වැඩක්. එකෙකුට රටවල් පාලනය කරන්න බෑ. රටේ පාලකයාට හොඳ ටීම් එකක් ඉන්න ඕන. ඉතින් ඒ නිසා අපි දන්නවා ඒගොල්ලෝ උත්සාහ කරමින් ඉන්නේ මේ විවාද දෙකෙන්ම පලා යන්න. ඉතින් අපි විවාද දෙකම බාර අරගෙන තියෙනවා. විවාද දෙකටම නිශ්චිත දින එකපාර දාගෙන මේ විවාදය කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමත් අපේ ආර්ථික කවුන්සිලයත් සූදානම්. රනිල් වික්‍රමසිංහ මහත්තයාව මේක මැදට දාගන්න හදන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපති ධූර නවම යෝජනා අත්සන් කරන්නේ ජාතික ජනබලවේගයේ කට්ටියද කියන ප්‍රශ්නේ තමයි අපිට අහන්න තියෙන්නේ. ඒ නිසා අපේ ආර්ථික කමිටුව ගැන නොයෙක් දේවල් කියනවා. අපේ ආර්ථික කමිටුව ගැන විශ්වාස නැහැලු. රනිල් ගාවටයිද දන්නේ නැහැලු. මේවා මේ අර මේ හිත නිවන කතා. මේවට කියන්නේ හිත නිවන කතා තමයි මේ අපේ ආර්ථික කමිටුව ගැන අනුර කුමාරගේ ගෝලියෝ ටික සුනිල් හඳුන්නෙත්ටි ආචාර්ය හරිනි කියන කතා. ඈ මට හිතන වෙලාවට ආචාර්ය හරිනි මහත්මිය මේ දැන් බලනකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා මේ අපේ ආර්ථික කමිටු ආචාර්ය හසසිල්වා රාන් වික්‍රමන්ත කබීර් හසීම් කියලා. ඒවා කියනෝ නැහැ කියලා. නැහැ ඒක නෙමෙයිලු. දන්නේ නැහැලු හරියට. ඈ ඩයස්ගේ නංගි වගේ හරියට. ඈ සජිත්ගේ නංගිද මන් දන්නේ නැහැ. හරිනි. ඒ වගේ තමයි අපිට පේන්නේ. ඒ වගේ මං දන්නේ උගත් ආචාර්යතුමියක් විදියට එතුමිය මේ මට්ටමට වැටෙන්න එපා. මේ අභියෝගේ බාර ගන්න. අභියෝගේ බාර ගන්න. අපිටත් දැන් ඔය තියෙනවනේ ප්‍රශ්න තියෙනවනේ බොහොම ආරංචිනේ. දැන් ඔය අනුර කුමාර ජනාධිපති ධූර අපේක්ෂකයා කිව්වට හරිනිත් ජනාධිපති ධූර අපේක්ෂකයා කරන්න උතර අතුල කණ්ණෑමක් මේ කුමන්ත්‍රණයක් ඇතුලේ තියෙනවනේ. එහෙනම් අපිටත් කියන්න බැරුවන්නේ මේ අනුර කුමාර ජනාධිපති ධූර අපේක්ෂකයා වුණාම අපි විවාද කරමු. තාම ෂුවර් නැහනේ ඔයාද කියන්නත් බෑනේ කියලා අපි ඒව කියලා අපි ලිස්සලා යන්න කටයුතු කරේ නැහනේ කිසිම අවස්ථාවක. අපි පැහැදිලිවම බාරගත්තන් විවාදේ. අනිත් එක අපේ නායකයා බොහොම පැහැදිලිවම එතුමාගේ ස්වරයෙන්ම එතුමාගේ හඬින්ම කිව්වනේ විවාදයේ සඳහා සූදානම් කියලා අවස්ථා දෙක තුන දුන්නු. බණ්ඩු කුමාර මන් දන්නේ නැහැ කොහොමද කිව්වද කියලා. කොහරි මාධ්‍යල එතුමාම කිව්වද? එයාලගේ ගෝල බාලයෝ තමයි කියනවා අපි දැක්කේ. ඒ නිසා අද ජනතා විමුක්තිවරණ අපි පටලවලා තියෙන නියම උගුලක මම එක පැත්තෙන් සතුටු වෙනවා. සමගි ජන බලවේගයේ මෙහෙම ප්‍රධානිය විදිහට ඒ උගුල අටවඬ නායකත්වය මට දෙන්න පුළුවන් වීම ගැන. මොකද මේ උගුල තමයි මේ රටේ ජනතාවට මේ දේශපාලන ව්‍යාපාරය ගැන මේ පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන පැහැදිලිවම බලා ගන්න පුළුවන් උගුල. මෙතෙන්ට ආපු ගමන්ම රටේ ජනතාව දැනගන්නවා මේක පුස්සක් කියලා. මේ රටේ හැමදාම ගල්පිලිම වලට නෙමෙයි මිනිස්සු වන්දනා කරේ බොල්පිලිම වලට. ඒකේ හොඳම කූට ප්‍රාප්තිය මේ ගෝඨාභය රාජපක්ෂට වන්දනා කිරීම. ඈ මේ අවුරුදු 30ක සාපේ මේ රටේ තියෙන්නේ 94න් පස්සේ. මේ අවුරුදු 30ක සාපේ 94න් පස්සේ නිර්මාණය කරන්න හරිහරයට දායක වෙච්චි දේශපාලන ව්‍යාපාරයක්නේ ජනතා විමුක්ති පෙරමුණ. 94 ඉඳන් ගන්නකො ජනාධිපති විදුරපත් කරන්න.
චන්ද්‍රිකා නෝනාට සපෝට් කරා සුනිල් කවුද නිහාල් ගලප්පත්ති ජනාධිපති ධූර අපේක්ෂකත්වයෙන් ඉවත් වෙලා ඊළඟට 2000 දී ජනාධිපති ධූර අපේක්ෂකයා විදියට නන්දන කුලතිලක මහත්තයා දැම්මා නොනිලව ජයග්‍රහණය කරන්න අවස්ථාව දුන්නා අන්තිමට ජනාධිපති ධූර අපේක්ෂකයා දැන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගා නන්දන කුලතිලක මහත්තයා ඊළඟට 2005 ජනාධිපතිවරණේ අමු හෙළුවෙන් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කඩේ ගියානේ මහින්ද රාජපක්ෂ කියන පවුල් පාලනය ඇතිකරන්න රාජපක්ෂව දිනෙව්වේ එදා ජනතා මිත්‍ති පෙරුණේ ඔය අනුර කුමාර දිසානායක අපිට මතකයි පාර්ලිමේන්තුවේ කතා කරුවා වේදිකාවල කතා කරා පොලිසියට පාට දැම්මා තග දැම්මා එන්නපා නටන්න කියලා චන්දලක්ෂ එක හමාරකටත් අඩු ප්‍රමාණයක ඉන්නේ මහින්ද රාජපක්ෂ දිනුවේ ඒ කියන්නේ 2005 ජනාධිපතිවරයෙක් පත් වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ කෙනෙක් මේ ජීවිතේක නැත්තම් එහෙම වුණනම් අය ගෝඨාභය කියන නම් බැසිල් කියන නම් අද දේශපාලනයට එන්නෙත් නැහැ නන රාජපක්ෂ පවුලේ මේ සියලු විනාශයන් කරන්න මහින්ද රාජපක්ෂ කරලියට ගනලා වැඩම්මලා පුටුවේ ඉඳෙව්වේ ජීවිතේක ඊට පස්සේ 2010 ඒගොල්ල දේශපාලන ව්‍යාපාරයක් විදියට බොහොම නිහඬව ඒ සහයෝගය දුන්න දින නෑට දිරා ගන්න කියලා 2015 ඊළඟට අපි දන්නවනේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙලා මෛත්‍රීපාල මහත්තයා දිනවන්න සහයෝගය දීලා ඒ ආණ්ඩුවේ නොනිල කාර්යභාරයක් ඉෂ්ට කරානේ දූෂණ මර්ධන කාර්යාලයක් කරලා ඒ නිසා 2094 ඉඳන් මේ දක්වා වූ ජනාධිපතිවරු නිර්මාණය කරන්න පාලකයෝ ඇති කරන්න ජනතා මිත්‍රව බොහොම ඍජුවම දායක වෙලා තියෙනවා එක එක අවස්ථාවල අඩු වැඩි වශයෙන් ඒකෙන් වැඩිම දායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපති කරන්න ඒ නිසා අපේ රටේ මිනිස්සු හරියට අවබෝධ කරගන්න ඕන මේ දේශපාලන ව්‍යාපාරවල ඇත්ත ප්‍රතිපත්ති සහ ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවද කියලා මේ එක්කෙනෙක් දෙන්නෙක් වල වේදිකාවල මයික් ටයිසන්ලා වගේ කෑ ගහපු පළියට රටේ මිනිස්සුන්ගේ ලේවලට කතා කරපු පළියට රටවල් ගොඩ දාන්න බෑ අපේ මිනිස්සුන්ගේ ලේවලට කතා කරලා තමයි අපේ දේශපාලන ව්‍යාපාර එහෙම නැත්නම් අපේ ජනාධිපතිවරු දිනුවේ පහුගිය කාලවල මතකනේ දැන් අන්තිමට කණ්ඩ නැතත් බොණ්ඩ නැතත් ඉන්න රටක් කියලා තමයි ගෝඨාභයගේ සටන් පාඨයේ තිබුණේ කණ්ඩ නැතත් බොණ්ඩ නැතත් ඉන්න රටක් අන්තිමට කණ්ඩත් නැහැ බොණ්ඩත් නැහැ දැන් ඉන්නත් නැහැ මිනිස්සු රට යනවා ඉතින් ඒ නිසා ඒ ලේවලට කතා කරලා ලේවලට මේ කතා කරන්න ඕනේ බුද්ධියට කතා කරන්න ඕනේ ඒ බුද්ධියට කතා කරන දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියට ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සමග ජන බලවේගී කණ්ඩායම ඉතින් කණ්ඩායමත් එක්ක විවාද කරන්න අපි නොබියව අභියෝග කරලා තිනෝ ඒක පලා යාම සඳහා නොයෙක් උපාය උපක්‍රම පාවිච්චි කරමින් ඉන්නවා ජනතා මිත්‍රව සහ ජජබය හැබැයි සජබය අභියෝගය බාර අරගෙන තිනෝ අභියෝග වලට අභියෝග කරන සජිත් කෙනෙක් තමයි සජබේ ඉන්නේ අභියෝගය වලින් පලා යන අනුර තමයි ජජබෙට ඉන්නේ ඒ නිසා අභියෝග වලට අභියෝග කරන සජිත් මේ රටේ ජනතාව මේ රට බාර දෙන්න කටයුතු කළ යුතුයි මොකද වැඩ කරන නායකයෙක් විපක්ෂේ ඉඳන් වැඩ කරන නායකයෙක්. ඉතින් විපක්ෂේ ඉඳන් වැඩ කරන්නේ වැඩ කරන්න ඕමනාවක් තියෙන නිසා. යකෝ වැඩ කරන්න ඕමනාවක් තියෙනවා නම් ආය ආණ්ඩුවක් වෙනකම් ඉන්න ඕනද? වැඩ කරපියවකෝ. You're watching the Life Traveler channel.